අවසරයි අනිතුන් වහන්ස. අපි සමුදය නිරෝධ කරගෙන යද්දි දැන් උදාහරණයක් ගත්මු, පටිගයාවයි කියලා. එතකොට දැන් අපිට තේරෙනවා දැන් මේ පටිගයක් ආව, මේක නිරෝධ කරගන්න ඕනේ. නමුත් අර දැන තව ටිකක් ඒකේ යැවෙනවා. ගොඩක් දේවල් මේ නිරෝධ කරගන්න පුළුවන්, නමුත් බැරි දේවලුත් තියෙනවා. ඒත් ඒක දැක දැකත් ටික වෙලාවක් ඒකේ රෝධ ගහනවා. ඊට පස්සේ අනේ මම මේක දැනගෙනත් නේ මට වැරදුනේ කියලා වගේ හිතට අපිට සංකාව දුකක් එනවා. ඒකට මොකද්ද අරියතුන් වහන්ස ප්‍රතිකාර? ඒක තමයි මේ බුදුහාමුදුරුවෝ මේ හේතුවට ඵලයට ණය විනයට බහා ගල්පන්නේ. ණය වෙනවා දැක්කනම් අන්න ඒකෙන් අර පටිගයෙන් වෙනස් වෙනවා. ණය වෙන බව දැක්කේ නැත්නම් පටිගයෙන් වෙනස් වෙන්න අමාරුයි. දැන් පටිගය කියන්නේ මොකද්ද? තරහ, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව. එක ටිකක් අපි හිතමු උදාහරණයක් අරගෙන. දැන් ඔබ වත්තේ හොඳ කේල් පැලයක් හිටව කේල් ගැනක් හැදුණා. කේල් ගැන හොරු කපාගෙන ගියා. එතකොට ඔබේ හිතේ ඇතිවෙන්නේ මොකද්ද? පටිගය, ද්වේෂය, වෛරය, රෝධය. මගේ කේල් ගැන කපාගෙන ගියා. දැන් ඔබ බැරි වෙලාවත් ඔය කේල් ගැන කපාගත්ත අරගෙන ගිය මිනිහට වස් කවියක් කිව්වොත්, ඔය පූජා වට්ටියක් අරගෙන මුන්නේසරමට, මෝදර කෝවිලට, සීනිගමට හරි කතරගමට හරි ගිහිල්ලා ශාපයක් කළොත්, පොල් ගෙඩියක් ගැහුවොත්, පලි ගැහුවොත්, ශාප කළොත්, වෛර කළොත්, අර ඔය කටනම් හොඳක් වෙන්න එපා, හෙන ගහන්න ඕන, නයා කන්න ඕන කිව්වොත් ඔබ හරිද වැරදිද? මොකද්ද ඔබ කළ යුත්තේ? හේතුවක් නිසා හට මමත් කවදා හරි සංසාරේ කාගේ හරි කෙහෙල් කැන කපන්න ඇති. දැම්මට වෙච්ච ලොකු ලාභය මම මේ ණයෙන් මිදී නිදහස් වෙනවා. මේ විදිහට හිතන්න පුරුදු වුණොත් ඔබට මොන තරම් යහපතක් වෙනවද? කේල් කන ඔන්නම් ඔය රුපියල් 500ක් 1000ක් වටී. නමුත් ඔබ ණයෙන් මිදී නිදහස් වුණා. බැරි වෙලාවත් ඔබ ඒ විදිහට මෛත්‍රී කළොත් පටිගය නැතුව, ඒ පුද්ගලයා මේ ණය නැත්නම් කේල් කන පහුවදා උදේට ඔබේ දොරකඩට ගියේ. කරලා බලන්න. අරතුන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය, දැන් අපි මේ නිවන් මාගේ අද්දි දැන් අපි දන්නවනේ සම්මතේ යන අයයි ඇත්තටම මඟ පරිපූර්ණ කරන අයයි. එතකොට අපි අර සිව්පසෙන් සංග්‍රහ කරද්දී අපි තෝරගන්නවනේ මඟ පරිපූර්ණ කරන පිරිස. එතනත් අර මන දක්වන එකේ එහෙම බුදුහාමුදුරුවෝ මේ දක්කින විභංග සූත්‍රයේ, දානානිසංස සූත්‍රයේ, තවත් සූත්‍ර ගණනාවකමත් ඒ වගේ දානවල ආනිසංස විග්‍රහ කරලා තියෙනවා. නමුත් ඔය විග්‍රහ කළාට ඔබට තෝරගන්න බෑ මේ පුද්ගලයා ආර්ය ශ්‍රාවකයෙක්ද පෘථග්ජන පුද්ගලයෙක්ද. ඒ නිසා ඔබ දානයක් දෙනකොට තුන් සිත පහදාගෙන දානය දිය යුතු. දානය බාර ගන්නා පුද්ගලයා ප්‍රතිග්‍රාහකයා දැනගන්න ඕන තුන් සිත පහදාගෙන දානය බාර අරගෙන ණය නොවී කටයුතු කරන්න. ඔබ බැරි වෙලාවත් චේතනාව වැරදි වෙලා මේ ආමුදුරුව හරි මේ තිල්මෑණියෝ හරි මෙහෙම මෙහෙම වැරදි කරනවා කියලා මේ දානෙ දුන්නොත් ඒකෙන් ඔබට අර ප්‍රතිඵලයක් යහපතක් නැහැ. ප්‍රතිඵලයක් යහපතක් නැහැ. ඉතින් ඒක නිසා දානය බාරගන්නා කෙසේ බාරගත්තත් හිතුවත්
දානය දෙන්නා තුන්සිත පහදාගෙන රාගයෙන් තොරව දේශයෙන් තොරව මෝහයෙන් තොරව පිරිසිදු චේතනාවක් ඇතුව කුසලයක් කරගන්නා චේතනාවෙන් දානය පිළිගැන්විය යුතු. එතකොට රාගයෙන් තොරව ද්වේෂයෙන් තොරව මෝහයෙන් තොරව තුන්සිත පහදාගෙන දැන් අද දාන දෙන්නේ ඔය කියන තුන්සිත පහදාගෙන නෙමෙයි. මේකයි වරද. අපි ගම්මු දැන් දානයක් දෙනවා. දැන් කවුරු හරි ගෙදරක දානයක් දෙන්නේ තමන්ගේ අම්මා නැති වුණා. අම්මා මිය පරලොව ගියා. දින ගානකට දින හතකට එක මාසිකට මාස තුනකට පෙර මිය පරලොව ගියා. බැරි වෙලාවත් අර දාන දෙන අවස්ථාවේ ඔබේ චේතනාව මේ දානය නිසා මගේ අම්මා මගේ අම්මම වෙලා මතු උපදින උපදින තැනක මට අම්මා වෙලා ඉපදින්න කියලා ඔබ දාන දෙනවා. හරිද වැරදිද? සම්පූර්ණයෙන්ම වැරදි බැඳීමක් සමුදයක් ඇති වුණා. බැරි වෙලාවත් අම්මා භූතයෙක් වෙලා නම් ඔබ දැන් මේ ඉල්ලන්නේ ප්‍රාර්ථනා කරන්නේ මොකක් වෙන්නේ? ඔබ භූත පැටියෙක් වෙන්නේ. අම්මා එළ දෙනෙක් වෙලා නම් ඔබත් හරකෙක් වෙන්නේ. අම්මා නායෙක් වෙලා නම් ඔබත් නයි පැටියෙක්. ඒක වැරදි. අද වෙනකොට සමාජයේ හොඳට ආදරෙන් හිටිය අම්මලා අනේ මගේ අම්මම වෙලා උපදින උපදින තැනකදී මගේ අම්මා වෙලා ඉපදෙන්න මේ පින උපකාර වේවා කියලා පින් දෙන එක පිනක් නෙමේ අකුසලයක්. රාගයෙන් දෙන පින. ඊට පස්සේ දැන් ඔබ ඔබේ ගෙදර කවුරු හරි මිය පරලොව ගියා. ඔය නක්ෂත්‍රකාරයෝ කට්ටඩි කවුරු හරි කිව්වහම බැලුවහම අර අම්මා භූතයෙක් වෙලා පෙරේතයෙක් වෙලා ගෙඩෙට නොයෙක් කරදර කරනවා ඒකින්ද දානයක් දෙන්න කිව්වා. දැන් ඔබ දාන දෙන්නේ භූතයව පෙරේතයව එළවන්න ද්වේෂයක් සහිත මේ පින් අරගෙන භූතයව එළවන්න පන්නන්න. ඒක දානයක් නෙමෙයි, ඒක ද්වේෂයෙන් දෙන දානයක්. ඒක දානයක් වෙන්නේ. ඊට පස්සේ දැන් ඔබ සාමාන්‍යයෙන් කවුරු හරි මිය පරලොව ගියාම මිය පරලොව යනකොට අල්ලපු ගෙදරත් ගිය මාසේ හරි ඊට ඉස්සෙල්ලා මාසේ හරි හොඳ ලොකු හාමුදුරුවෝ ගෙනල්ලා හාමුදුරුවෝ 10-15 නමක් ගෙනල්ලා දානියක් දුන්නා. දැන් අර අල්ලපු ගෙදර දාන්නට වඩා ඉහළින් යන්න ඔබේ ගෙදර ඔබේ දානෙ දෙන්න හදනවා. ඊට ඉහළ හාමුදුරු නමක්, ඊට වැඩි හාමුදුරු නමක්, ඊට වඩා ප්‍රසිද්ධ හාමුදුරු නමක් ගෙනල්ලා කාටත් පෙන්නන්න, ලෝකෙට පෙන්නන්න දන් දෙනවා. මෝහයෙන් කරන දානය. එතකොට අද කරන්නේ මේ රටේ ඔය නාගරික ධම්මල නම් ඔය ආකාර වූ ඔය රාගයෙන් දේසේ මෝහෙන් දෙන දාන 100%. අයතනාස් දැන් අපි මගඵල පූර්ණේ වෙනවා කියලා අදිෂ්ඨාන කරගෙන මගඵල පූර්ණේ වෙන්න කියලා අදිෂ්ඨාන කරලා දාන දුන්නට හරියන්නේ නැහැ. ඒක පින්කම. මගඵල පූර්ණ වෙන්න අනුස්සති වඩන්දු. දාන දීලා පින්කම් කළා ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සූත්‍රයේ ත්‍රිවිධ පුණ්‍යකීය වස්තු සූත්‍රයේ තුනේම තියෙනවා. මහා සාරෝපම සූත්‍රයේ පැහැදිලිව තියෙනවා. කියවල බලන්න. දන් දීලා පින්කම් කළා නිවන් දකින්නද? මලකඩ තට්ටු තුන උදුරන්න බෑ දන් දීලා පින්කම් කළා ත්‍රිවිධ පුණ්‍යව. සීල දාන සීල භාවනා තුනෙන්ම බෑ. ඒකට අනුස්සති වඩන්න ඕනේ. කායික නිරෝගී භාවය දැන් අද වෙන විට මේ ලංකාවේ හැම මිනිහෙක්ම හාමුදුරුව පන්සල්වල හාමුදුරුව මේ මහායාන සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ ඉගෙන ගත්ත හාමුදුරුව පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් පින්කම් කළා නිවන පින් මදි වෙන්නේ නැති ඒකයි තාමත් සංසාරයේ කියලාම ඔය සින්දුවක් හදලා කියනවා. හාමුදුරු නමක්ම ගායනා මේ රචනා.
පින් මදි වුණත් වැඩි වුණත් පැවැත්ම. පිනෙන් නිවන් දකින්න බෑ. පිනෙන් නිවන් දකින්න පුළුවන් මිනිහ නෑ. හැබැයි පින අවශ්‍යයි මනුසත ප්‍රතිලාභයක් ලබන්න. පින අවශ්‍යයි මනුසත ප්‍රතිලාභයක් ලබන්න. ඒ මනුසත ප්‍රතිලාභය ලැබුවහම මේක තේරුම් අරගෙන අනුස්සති සතර අනුස්සති වැඩුවොත් නිවැරදිව ප්‍රායෝගිකව මගඵල ලබන. ඒ මිසක් පින පැවැත්මට දෙව් සැප, රජ සැප, සිටු සැප, බ්‍රහ්ම සැප, දෙව් සැප ලබන්න පින. පව සතර අපායට. ඒත් පැවැත්ම මේත් පැවැත්ම. කුසලය නිවනට. කුසලය කියන්නේ අනුස්සති වඩලා මිසක් වෙන මොකකින්වත් කුසල කුණුසලාහර අස් කරන්න බෑ. මලකට තට්ටු තුන අයින් කිරීම තමයි කුසලස්ස උපසම්පදාය. දැන් අද වෙනකොට මේ රටේ ඔක්කොම බෞද්ධයන්ට ඔය වහම් පාසල් වල ළමයින්ට එහෙම උගන්වන්නේ පින් මදි වෙන්නේ නැති තාමත් ඒකයි සංසාරේ ලියපල්ලා පින් පොත. පින් පොත ඊට පස්සේ මැරෙන මොහොතේ කියවුවහම මොකද වෙන්නේ? පින උපාදානය කරගෙන හොඳ තැනකට යනවා. හැබැයි නිවන වැහෙනවා. මහා ප්‍රඥයන් වහන්සේ